දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 395 වැනි ටෙලිවැකිය. ඊයේ අප මේ කතා කළ අර ස්මාර්ට් සිටි නේද නිකම් පෝට් සිටිය වගේ නෙවෙයි. හොඳේ. ඔව් ස්මාර්ට් සිටි එහෙමත් නැත්නම් ස්මාර්ට් කන්ට්‍රි එහෙමත් නැත්නම් ඉතින් ඔය ඩිජිටල් ශ්‍රී ලංකාව ඕන්න දැන් එළියට එන්න පටන් අරගෙන. හොඳේ. ඔව් මේ පාර අයවැයෙන් එළියට එනවා කියලා තමයි ආරංචිය. හොඳේ. ජනාධිපති තමයි ඉතින් ඔය අයවැය රහස මේ රහසින් කියලා තියනවා කියලත් ආරංචි වෙන්නේ. ඩිජිටල් රටක් හදන අයවැය කෙනවලු. හරි මරු වැඩේ සිංගප්පූරුව හොංකොං ජපානේ ඩුබායි වගේ නේද අපේ රටත් ඩිජිටල් වෙනවා නම් අපි එක පයින් නෙමෙයි දෙපයින්ම කැමති හරිය දැන් ඔහි සමහර තැන් ඩිජිටල් කළානේ රටම ඩිජිටල් කරන්නට පෙර ඩිජිටල් කරපු තැන්වලට මොකද වුනේ කියලා මේ නිකම් නිකමට වගේ හොයලා බැලුවොත් නාකද නේද ඔවුනේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග හසුරවන තැන් ලෙස මොනවද අපි සාමාන්‍යයෙන් හඳුනගන්නේ අපේ රටේ හොඳේ අපේ රටේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නේද රටේ බදු ටික එකතු කරලා රජයේ ආදායම් ඉහළ දාන ප්‍රධාන වැදගත් ජොබ් එක අයිති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නේද දැන් නිරන්තරයෙන්ම මේ දේශීය ආදායම් එකතු කිරීම යාවත් කාලීන කිරීම නේද ඒ අයගේ යුතුකමක් වගකීමක් ඒක වෙන්ටම ඕනේනේ ඒ නිසා ඔන්න මේ ආයතනය නවීකරණය කරන්නට කියලා මතකද ඔබට මේ අර රැමිස් කියලා මේ ඩිජිටල් වැඩක් හඳුන්වලා දුන්නා නේද ඔව් රැමිස් කියලා කියන්නේ මේ රෙවෙනියු Administrative Management Information System කියන එක. ඒකේ කෙටි අකුරු ටික තමයි ඔය අපි කිව්වේ. සමහරුන් මේකට මේ රැමිස් කියනවා තව සමහරු රමිස් කියනවා. මොකක් හරි කමක් නැහැ කියමුකෝ. දැන් ඔය පද්ධතියේ මුල් පියවරට රුපියල් කෝටි 900ක් විතර වියදම් කළා. කෝටි 900ක්. හොඳේ. 2014 දී තමයි ආරම්භ කළේ. 2016 දී විශේෂිත පරිගණක 500ක් සහ 2017 දී තවත් විශේෂිත පරිගණක 500ක් කරද පොඩි පහේ ගානක් නෙමෙයි පරිගණක ඔක්කොම 1000ක් ආ එහෙම ගෙනල්ලා සවිකරන්ට සැලසුම් කරලා තිබුණා. හොඳේ. නමුත් ඒකක්වත් හරියට වුණේ නැහැ. එක්කෝ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අමාත්‍යංශය. ඔය දෙකෙන් එකක වරදකින් තමයි ඒක වුණේ. දැන් ඔය රමී සරි ක්‍රියාත්මක වුණා නම් බදු සංගවන්ට බැරි වෙනවා. හොඳේ. බදු සංගවන්ට බැරි වෙනවා. පරිපාලනීය කාර්යක්ෂම වෙනවා. බදු ආදායම ඉහළ යනවා. මේ පද්ධතිය හරියටම ක්‍රියාත්මක වුණා නම් ප්‍රධාන රාජ්‍ය ආයතන 32ක් හොඳේ 32ක් එකිනෙකට ජාලයක් හැටියට සම්බන්ධ වෙනවා. පරිගණකයෙන් සම්බන්ධ වෙන්නේ නේද? ඒකට තමයි ඩිජිටල් වැඩ කියන්නේ. දැන් අදත් ඔය මුදල් රාජ්‍ය ඇමති කියනවා මේ ඩිජිටල් සිස්ටම් එක ඒ කියන්නේ රමිස් හරියටම ක්‍රියාත්මක කරන දවස ඉක්මනටම කියන්නම් කියලා නේද? අහලා බලන්නකෝ. රමිස් පද්ධතිය. රමිස් 2.0 වැඩසටහන නිශ්චිත දිනයක නිම කරගන්න අවශ්‍ය නිසා කොමසාරි ජෙනරාල් තුමා එක්කත් කතා කරා මේ වර්ෂයේ අවසානයේ නිශ්චිත දිනයක් අපි ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් මේක පද්ධතිගත කරන දිනයක් දාගමු කියලා. එතකොට මං හිතන ඉලක්කයක් එක්ක අපිට ගිහිල්ලා මේක ඉවර කරගන්න පුළුවන්. 2014 ඉඳලා අවුරුදු 9ක්. හොඳේ. තාම හදාගන්න බැරුව ගියා. සිංගප්පූරුව වගේ රටකින් තමයි අරගත්තේ. ඈ සිංගප්පූරුව වගේ රටකින්. එහෙමත් අරගෙන ඩිජිටල් කරගන්න බැරි නම් අයියේ කුමන කතාවද? ලෝකෙ කොහෙන් ගේන්නද නේද? එක්කෝ සිංගප්පූරුව නැත්තම් ජපානේ ඔයගේ රටකින් නෙගන්ට ඕනේ. මේ ගැන නිලධාරීන් 1000කට විතර විදේශ පුහුණුවකුත් දීලා තියෙනවලු. ඒකටත් බර ගාණක් වියදම් කරලා. හොඳේ. රැම්සක් කරේ තියන් යන්න පුළුවන් පුහුණුවක්. හරිද? මුකුත් නෑ අන්තිමට හිස්. මතක තියාගන්න. ඩිජිටල් වෙනවට ඔය කයිය ගහන පාලකින් වගේම නිලධාරිනුත් එකා වගේ විරුද්ධයි. එකා වගේ විරුද්ධයි. මොකද හොරාකන්ට තියෙන chance එක අඩු වෙනවා. නැති වෙනවා හැම නෙමෙයි හොඳේ. අපේ උන්දලට ඩිජිටල් නෙමෙයි හරිත. මොන සෙල්ලම් දාලා දුන්නත් ගහන විදිය හොයාගන්නවායි. හොරාකන එකයි. සිස්ටම් එක අවුල් කරලා කරන්ට් එක ඔෆ් කරලා මේ කොම්පියුටරේ මදබෝඩ් එක ගලවලා හරි වැඩේ දෙයි හරිද? ඒක තමයි අපේ ඩිජිටල් වල තියෙන දක්ෂකම හොඳේ. ආ දැන් සාමාන්‍යයෙන් පරිගණකයට තොරතුරු ඇතුල් කරන්න ඕනේ නේද?
ෆයිල් පිටින් එහෙමන ෆයිල් පිටින්ම මිසින් කරපු හම් මොන ඩිජිටල් ද නේද ඈ රැම්සගේ ඇතුළට දාන්නට හොයාගන්න වෙන්නේ කැලණිගඟේ පීන්ලා තමයි සමහරක් වෙලාවට බදු ෆයිල් හරිනේ දැන් ඔය වැඩේමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ සිද්ධ වුණේ නේද ඩිජිටල් පේන්ට් බෑ හැබැයි මෙහෙම එකක් තියෙනවා නේද ඔය එක එක ජාතියේ පරිගණක පද්ධති හයි කරගන්නට ගෙන්න ගන්නට බුදු අම්මෝ මාර කැමති ගේනකම් ආ පුදුම ආසාවක් තියෙන්නේ මොකද හයි කරගන්නකම්ම නේද ඒවා මිලදී ගන්නකම්ම කොමිස් වැඩේ ජයට කරගන්න පුළුවන් නේද ඊට පස්සේ වැඩේ කියන්නේ ඊට පස්සේ මේ ඖෂධ හිඟේ ඖෂධ සමාගම් ඒවායේ තත්ත්ව අනුමැතිය ඒ වගේ කිසිම තොරතුරක් ඕන් ඇතුල් කරගන්න බෑ හරිය ඇතුල් කරගන්න වෙඩිසර පරණ විදිහට මාපහු සැරයක් ඉතින් ඈ මේ ඩිජිටල් පැත්තක තියලා කඩදාසියයි කොපි පොත්වලට යනවා නේද හැබැයි ඉතින් මෙහෙමයි කඩදාසි වලට ගිහාම තමයි මේ හොරක්සන් ගහන්න පුළුවන් නේද ඉතින් ඔන්න ඕක තමයි මේ මේතාකල් ඔය ප්‍රධාන ඩිජිටල් වැඩ දෙකක් ඇතුලේ මේ අපේ උන්දලා කළේ හරිය හොඳට මතක තියාන කෝටි ගණන් ගහන්න පුළුවන් ලේසි ක්‍රමවලට මේ එකිනෙකා අත්වැල් බැඳගෙන ඉන්නේ ඕ අත්වැල් බැඳගත් හොරු ආන් එහෙම මතක තියාගන්න හොඳේ මේක පුදුම රටක් කියලා හැමතිස්සම ලියන්නේ ඒකයි මේ ඇයි දන්නවද අපිට මුලින්ම මේ පාලකින්ට කියන්න ඕනේ ඩිජිටල් නෙමෙයි හරිද ඔහෙලත් ඇතුළුව හොරකම් කරන නඩේට දඬුවම් දෙන ක්‍රමයක් හදන්න දඬුවම් දෙන ක්‍රමයක් එහෙම හැදුවොත් නිකම්ම මේ රට ස්මාර්ට් වෙනවා හොඳේ ඕ හොරා කන්න බය නැති කම්බ හොරු ඉන්නකන් ඒ කම්බ හොරුන්ට දඬුවම් නැති තාකල් මේ රට ඩිජිටල් ස්මාර්ට් නෙමෙයි මොනවා කළත් ඒවා හුදෙක්ම නිකන් ටොෆි විතරමයි කියලයි මතක් කරන්ට වෙන්නේ ඔව් නිකන් ටොපියක් වගේම තමයි හොඳේ මේ තාක් හොරකම් කළ හොරුන්ව කුදලන්ටකෝ ඔය කෝප කෝප විගණක වාර්තාවලින් හෙලි කරන හොරකම් අමතකනම් කියන්ට අපි ගාව තියෙනවා අපි ආයි මතක් කරලා දෙන්නම් ඔව් ඉදිරි ටෙලිවැකි කිහිපයකින්ම ඔය හොරකම් සියල්ලම එක තැනකට අරන් ලියලා දෙන්නම්කෝ අල්ලගන්න අමාරුයි නේද අල්ලයි කියලා තමයි බය නේද එකගේ කන හොරුන් උන්දලව අල්ලලා දෙන්නේ නැහැ ඔව් රටවැසියන් හැටියට මේ හොර නඩේ කූඩු කරන්න අලුත් සටනක් ආරම්භ කළ යුතුම වෙනවා ඔව් අලුත් සටනක් ආරම්භ කළ යුතුම වෙන බව අවධාරණය කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා